රට බැංකොලොත් කියලා. අතවසේම මූල්‍ය අරමුදල 2020 මාර්තු මාසේ 7 වෙනිදා මහ බැංකුවට දැනුම් දුන්නා. ණය කිසිසේත් පාලනය කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි තියෙන්නේ. බංකොලොත් භාවය කරා යමින් තියෙන්නේ කියලා. ඒක හරියටම ඉන්දියානු ඔත්තු සේවයේ 2019 අප්‍රේල් මාසේ 7 වෙනිදා අපේ බුද්ධ්‍යංශ වලට රටේට ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා ISIS එකෙන් කියලා කිව්වා හා සමානයි. එතකොට ඒ ප්‍රකාශනය කිසිසේත්ම තකන් නැතුව තමයි මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මූල්‍ය මණ්ඩලය කටයුතු කළේ. ඒ ලබා දීපු අනතුරු ඇඟවීම මූල්‍ය අරමුදලේ එක ගැන නොතකා කටයුතු කළේ. ඉතින්ම කිව්වොත් අපි මේ දැන් කොච්චර මෙහෙම පෙරදි වෙවි වැරදි වෙවි යනකොටත් කිව්වේ මොකද්ද? ඇති වෙන්න සල්ලි තියෙනවා. සංචිත මෙච්චරයි. ඔහොමනේ අපිට කී කියාවේ. දැන් කියනවා බංකොලොත් කියලා කියපු එක වැරදියි. ඒක තමයිලු වැරද්ද. ඒක තමයිලු කරපු වැරද්ද. ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් භාවය උනාට පස්සේ පාර්ලිමේන්තුව අමතලා මැතිණියත් හිටියා නේද? අපේ අලිසබ්රි ඒ කාලේ මුදල් ඇමතුමා කිව්වා මගේ account එකේ ලංකාවට වඩා සල්ලි තියෙනවා කියලා. එබැවින් එතුමා මේ බංකොලොත් භාවය ප්‍රකාශ කළේ. ඉතින් සල්ලි නැත්තම් බංකොලොත් භාවය ප්‍රකාශන කර වෙන මොනව කරන්නද? ඒක තමයි උනේ. දැන් ඒක ලොකු වරදක් හැටියට හුවා දක්වනවා. ඒ ඇත්තටම කිසිම වගවීමකින් තොරව මුදල් ඇමතිවරු භාණ්ඩාගාරයේ හිටපු ලේකම්වරු විශේෂයෙන්ම උද්ධමනය හා මූල්‍ය සැපයීම පාලනය කරන මුදල් අමාත්‍යාංශ නිලධාරීන් බැංකුවල ප්‍රධානීන් කටයුතු කරලා තිබීම අතිශයින්ම භයානක තත්ත්වයකට මේ රට පත්වෙන්න හේතු වෙලා තියෙනවා. ඒකට අනි වාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ මේ අරගලකාරීන්ට වඩා. අපි 16 වතාවක් IMF එකට ගිහින් තියෙනවා. ඒ එක අවස්ථාවකවත් හරියට අපි මේක ක්‍රියාත්මක කළේ නැහැ. ඉතින් මූල්‍ය අරමුදල උනත් බලනවා දේශපාලන අස්ථාවරත්වයක් තියෙනවා නම් වෙන ආණ්ඩුවක් ඇවිල්ලා මේකට පයින් ගැව්වොත් කියන ප්‍රශ්නේ එනවා. ඒක නිසා මේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ගැටලු එන්නේ අපි බලන්න ඕනේ මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක මැතිවරණයක් පැවැත්වෙනවද? රාජපක්ෂවරු නැවත නැගිටීද? ඔහොම බයවල් ගොඩාක් මේ රට ඇතුලේ හොල්මන් කරමින් ඉන්නවා. ඒක තියෙනවා. මේක දිහා බැලුවාම අපිට පේනවා මේ රටේ දේශපාලනේ තාමත් මෙච්චර අපි බිමටම ඇනුණත් තාම අපි සමහර විට අපේ ජාතික ආගමික අනන්‍යතාවය මත හිතනවා. අපේ ජාතියට මොකද වෙන්නේ? මොකද සමහරු තාම කල්පනා කරනවා මෙච්චර රටට අපරාධයක් කළා මහින්ද රාජපක්ෂ මහත්තයා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අයින් කළාට පස්සේ රටේ සිංහල බෞද්ධකම ඉවරයි කියලා. ඊළඟට සමහරු හිතනවා මේ තමන් පිළිගත් මතවාදය වාදය මේකෙන් දැන් හරි ඔන්න ධනපති ක්‍රමයේ අර්බුදය ගැන අපි දැන් අවුරුදු ගාණක් කිව්වා. දනසි 35 ඉඳන් කිව්වා. දැන් තමයි නියමිතම ධනපති ක්‍රමයේ අර්බුදය ඇවිල්ලා තියෙන්නේ සමාජවාදයට, බෝල්ෂෙවික් විප්ලවයට. මේක තමයි වෙලාව කියලා කල්පනා කරනවා. දැන් හරි කියලා හිතනවා. එහෙම නැත්නම් ලිබරල් ප්‍රතිසංස්කරණ ගැන හිතන් ඉන්න හිතන අපේ ලිබරල් වාදය ක්‍රියාත්මක කරන්න හොඳ වෙලාව මේක. අර වගේ තමන්ගේ වාදය මත පදනම් කරලා ඒක හරියව ගන්න පුළුවන්ද කියලා බලනවා. තමන්ගේ සංවිධානය ගොඩනගන්න පුළුවන් කියලා බලන මේක ඇතුළේ මෙන්න මේ බල දේශපාලනයනුත් මෙන්න මේ අනන්‍යතා දේශපාලනයනුත් අපි දැන් අත්මිදිය යුතුයි.